2021 වසරේ පාසල් වාරය ජනවාරි 11 වෙනිදා බස්නාහිර පළාත සහ හුදකලා කරපු ප්‍රදේශ ඇරෙන්න සියලුම ප්‍රදේශවල විවෘත කිරීම සඳහා ජනවාරි 11 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙනකොට සියලුම වැඩ කටයුතු සූදානම් කළා. අද දින සියලුම මුද්‍රිත මාධ්‍ය ඒ වගේම විද්‍යුත් මාධ්‍ය හරහා කොහොමද පාසල ආරම්භ වෙන්නේ කියන එක විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට, දරුවන්ට මේ සෞඛ්‍යාස්ථව කොහොමද පාසල ආරම්භ වෙන්නේ කියන එක අපි ප්‍රකාශ කළා තියෙනවා. මේකේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ දෙමව්පියන් පාසලට කැඳවලා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, තුමියන්ලා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු හැම පාසලකට මට්ටමින්ම කැඳවලා විදුහල්පතිතුමාගේ සහ ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒ ක්‍රියාවලිය පිළිබඳ අදහස් සහ යෝජනා අරගෙන ඒ පිළිබඳ යම්කිසි සංශෝධනයක් තියෙනවා නම් තමගේ දරුවා පාසලට ආවට පස්සේ සෞඛ්‍ය ආරක්ෂිතව මේ පාසල පැවැත්වීමේ කටයුතු සහයෝගයෙන් කොහොමද කරන්න කියන එක 6, 7, 8, 9, 10 දිනවලදී කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාවත් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවත් දැනුම් දීලා තිනවා පළාත් අධ්‍යක්ෂතුමන්ලා කලාප කොට්ටාස අධ්‍යක්ෂතුමන්ලා හරහා සියලුම විදුහල් වලට දැනුම් දීලා ඒ පිළිබඳව රටම දැනුවත් කළා අවසානයි. මෙහිදී ජනවාරි 11 වෙනිදා පාසල් පටන් ගන්නේ 2 පන්තියේ සිට 13 දක්වා සියලුම දරුවන්ට විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ නව වසර සඳහා පළවෙනි පන්තියට දරුවන් ජනවාරි 11 වෙනිදා නෙමෙයි එන්නේ පෙබරවාරි මාසේ 2 වෙනි සතියේ. මේක තමයි සම්ප්‍රදාය. නව පාසල් වාරය නව වසරට ආරම්භ වෙනවත් එක්කම පළවෙනි ශ්‍රේණියේ දරුවන් එන්නේ සති 2ක් සති 3ක් පරක්කු වෙලා. ඒකම තමයි මේ වසරෙත් වෙන්නේ COVID-19 වසංගතයත් එක්ක නව පාසල් වාරය ආරම්භ කරනකොට පළවෙනි වසරේ දරුවන් එන්නේ පෙබරවාරි මාසෙ මිසක් ජනවාරි මාසෙ පළවෙනිදා නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සඳහා පූර්ව සූදානම දැන් සති 2කට සති 3කට ඉස්සෙල්ලා තමයි පටන් ගත්තේ. නමුත් ගරු ඇමතිතුමාගේ උපදෙස් පරිදි සියලුම ගුරු දෙගුරු රැස්වීම් පාසල් මට්ටමින් පවත්වලා ඒ පාසල සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා ඒ සියලුම කරුණු අධීක්ෂණය කරලා ඒ සම්බන්ධයෙන් ලොක් සටහනක් තබලා විදුහල්පතිතුමා විසින් කොට්ටාස කලාප පළාත් මගින් ඒ කටයුත්ත කෙරෙන්න කියන නිර්දේශය සහ ඒ ක්‍රියාවලිය තමයි මේ දවස්වල කෙරගෙන යන්නේ 11 වෙනිදාට පෙර. ඒ වගේම බස්නාහිර පළාතේ හුදකලා කළ නැති ප්‍රදේශවලට අපොස සාමාන්‍ය පෙළ දරුවන් අපි කැඳවීමට උත්සාහයක් ගන්නවා අවම වශයෙන් ජනවාරි මාසේ 25 වෙනිදා පුළුවන්ද කියලා සෞඛ්‍ය නිර්දේශ මත අවසරයක් ලැබෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහාත් කටයුතු කරමින් සිටිනවා. Asianmirror.lk